විශේෂිත රෙසිපි එකක් වෙඩින් කේක් රෙසිපි එක. ඉතින් ඒක තවත් විශේෂිත වෙනවා. මොකද මගේ වෙඩින් එකේ හදන වෙඩින් කේක් රෙසිපි එක තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එක. දෙන්නද වාක්‍යෙම අදත් ඔන්න ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම අද කියලා දෙන්න යන්නේ වෙඩින් කේක් කොහොමද හදන්න කියලා. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන ප්‍රමාණයන් ඒ වගේ නම් पहले डिस्क्रिप्शन के दालते बलागान पुलवान इतनी पेन मम्मी विविध पलतुर्वर के गोड़ा के तीनवा वेन वेडिंग केक रेसीपी वालट अमतरव इतिंग मम क्यों मेक मे वेडिंग के हाथी वेडिंग केक इध मट अवश्यना एक वेन सकनी थी एक मम्म गोड़ा पलतुर्वर के तीनवा इतिंग वाले मम्म ए रेसीपी का तेक वगेम ओरिजिनल वेडिंग केक रेसीपी का मम्म पहलिंदा वाले बला पुलवा मम गु हेम पलतुराम मम पुंच कैलियोलेट कपागत्ता इतिंग ओयाला हेम पलतुराम पुंचीट कपागन इतिंग गुडाक लोकोट कपागन अनेप मुखद ओयाला वेडिंग केक क्याली कपन कोलडे कपासुन पुलवा एक पुंच कैलियोलेट कपागत्ता हम पलतुरती नियम युष अपट गन पुलवा इतिंग एवागेम वाले लेसीम पलतुर क्याली कपागन पुलवा इध मेतन काजु गुडाक पुंचीट कपलन है सामान्य तरम कपागन तीन थिंग वाले පළවන් මේ විදිහට පුංචි කෑලි වලට පළතුරු ටික කපා ගන්න. එකිනෙක පළතුරු ගැන අපි දැන් කතා කරන්න යනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම පාවිච්චි කරලා තියෙන පළතුරු. ඉතින් මේ තියෙන්නේ පළතුරු කෑලි ලංකාවෙන් නම් අපි කියන්නේ ගස්ලබු කෑලි කියලා. ගස්ලබු කෑලි පාට කරපුවා නම් නෙමෙයි මේ තියෙන්නේ. මේක මම විදේශ රටකින් ගෙන ගත්තේ. නියම පළතුරු කෑලි තමයි තියෙන්නේ. ඉතින් මම ඒකත් අද මගේ වෙඩින් කේක් එකට පාවිච්චි කරා. ඒ වගේම මේ තියෙන්නේ දොඩම් ලෙලි නැත්තම් orange peel කියලා කියන්නේ. ඉතින් ඒකෙත් මම orange peel උත් විදේශ රටකින් තමයි ගෙන ගත්තේ. ඊට අමතරව මදි පාඩුවට මම ලංකාවෙනුත් කොටසක් අරගෙන තියෙනවා. ඒ වගේම මම ගත්තු චෙරි වලින් කොටසකුත් මම අරගෙන තියෙනවා wedding cake එක මිශ්‍ර කරනකොට භාවිතා කරන්න. ඊට අමතරව මම මෙතෙන්දි plum swarg අරන් තියෙනවා. ඔයාලට පේනවා ඇති golden පැහැයෙන් වගේම කළු පැහැයෙන් දිස්සෙන plum swarg දෙකක් මෙතන තියෙනවා. ඒ වගේම ඊළඟ bucket එකේ තියෙන්නේ plum swarg. ඒකට කියන්නේ අපි සුල්තානා කියලා. ඒකත් මම පාවිච්චි කරලා තියෙනවා. එවගේම මම ගත්ත චෙරි වලින් රතු චෙරි එකකුත් කොටසක් මම ගත්තා කියලා කියවනේ. ඒ වගේම මම කොළ චෙරි එකකුත් කොටසක් අරගෙන තියෙනවා. ඒ වගේම මම අද වෙඩින් කේක් එක රසවත් කරන්න චව් චව්ත් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒක ඉතාමත් රසවත් පළතුරක්. ඒ වගේම ඊළඟ බකට් එකේ තියෙන ඉඟුරු දෝසි. ඉතින් ඔයාලට පේනවා ඇති ඉඟුරු දෝසි කොටස් දෙකකින් මම එක කොටසක් ලංකාවෙන් ගත්ත කොටසකුත් තියෙනවා. අනිත් කොටස මම විදේශ රටකින් ගෙනගත්තු ඉඟුරු දෝසි කොටසකුත් තියෙනවා. මේ ඔයාලට පේන මේ තෙත වගේ තියෙන ඉඟුරු දෝසි එක තමයි මම ලංකාවෙන් ගත්තේ. ඒ වගේම මම අද මෙතනදී පුහුල් දවසෙත් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම මේ ඊළඟ බකට් එකේ තියෙනෙත් ප්ලම් සර්ග. ඉතින් ඔයාලා බලන ඇති ප්ලම් සර්ග ගොඩාක් එකතු කරගෙන තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ප්ලම් සර්ග ගොඩාක් එකතු කරගත්තම වෙඩින් කේක් එකට ඊට අමතරව මම මේ කජුත් එකතු කරගත්තා. ඉතින් කජු ටිකක් මම වැඩිපුර එකතු කරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට එකතු කරගන්න. ඊට අමතරව සුවඳ කුඩු සහ එසන්ස් වර්ග තියෙනවා. අපි දැන් බලමු අපේ කේක් කොහොමද අපි මිශ්‍ර කරගන්නේ කියලා. පුංචියට කපාගත්තු හැම පළතුරක්ම මේ විදිහට භාජනයකට එකතු කරගන්න විශේෂිත කාරණයක් තියෙනවා. ඔයාලා ගන්න භාජනයේ වතුර බිඳු කිහිපයක්වත් තියෙන්න බෑ. ඒ වගේම තෙත මාත්තු කරගත්ත භාජනයක් තමයි භාවිතා කරන්න ඕනේ. ඒ වගේම හොඳට ඉඩ තියෙන ඔයාලට මිශ්‍ර කරන්න පහසු භාජනයක් තෝරගන්නත් මතක තියාගන්න. ඉතින් ඔයාලට පේනදි මෙන්න මේ විදිහට මම හැම පළතුරක්ම මම මිශ්‍ර කරන්න යන භාජනයට දමා ගන්නවා. මම මෙතනදී චෙරි වලින් කොටසක් විතරයි එකතු කරගන්නේ. ඉතිරි කොටස් ටික මම කේක් එක බේක් කරලා ඉවරනාට පස්සේ මිශ්‍ර කරන්න තියාගත්තා. මොකද තවත් පැහැය ලස්සන කරගන්න නිසා. ඔයාලට ඉතින් කැමති නම් මේ අවස්ථාවේදී සියලුම චෙරි ටික එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී අද එකතු කරගෙන තියෙන්නේ ඔරිජිනල් චෙරි එක. ඔයාලා කැමති නම් පුහුල් චෙරි උණක් භාවිතා කරන්න පුළුවන්. වෙළඳපොලේ ඒවා ගන්න තියෙනවා. ඉතින් මම මේ වෙලේ කජු ටිකත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් කේක් එක බේක් කරලා ඉවරනාට පස්සේ කජුත් එකතු කරගන්න පුළුවන්.
ඒ වගේම මම මෙතනදී පළතුරු කෑලි ටිකත් එකතු කර ගන්නවා. ඉතින් මේක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් රෙසිපි එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරන්න. මේක අත්‍යවශ්‍යම නැහැ. වෙනසකටත් එක තමයි මම ඇත්තටම මේ රෙසිපි එක try කරේ. ඉතින් ඔයාලට කැමති නම් විතරක් මේක එකතු කර ගන්න පුළුවන්. පළතුරු කෑලි ඔක්කොම දමා ගත්තට පස්සේ මේ අවස්ථාවේදී එසන්ස් වැනිලා සුවඳ කුඩු අපි එකතු කරගන්න යන්නේ. ඉතින් මේ වලට පේන්නේ එසන්ස් වර්ග එකතු කරගන්න අවස්ථාව. ඉතින් මම අවශ්‍ය ප්‍රමාණයන් පහලින් දාලා දිනවා. ඔයාලට එතනින් බලන්න පුළුවන්. ඉතින් එසන්ස් වර්ග ඕනෑමටත් වඩා වැඩි කරගන්න එපා. සුවඳ ඒ වගේම රසයේ වෙනසක් වෙන්න පුළුවන් බොහෝ විට එසන්ස් වැඩි වුණාම. ඉතින් මේ පේන වලට සුවඳ කුඩු එකතු කරගන්න අවස්ථාව. ඉදිරි වීඩියෝ වලදී මම ඔයාලත් එක්ක බෙදා ගන්නම් වෙන සුවඳකට කොහොමද ඔයාලා ගෙදරදීම හදාගන්නේ කියලා. පළතුරු වලට එසන්ස් වර්ග වැනිලා සුවඳ කුඩු ඔක්කොම දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් පත්තකින් හරි අතින් හරි හොඳින් මිශ්‍ර කරගන්න. හැබැයි පළතුරු වලට හොඳට එසන්ස් එකතු වෙන විදිහට හොඳින් මිශ්‍ර වෙන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අතින් මිශ්‍ර කරනවා නම් අතේ වතුර පොඩ්ඩක්වත් තියන්න බෑ. ඒ වගේම මේ තියෙන්නේ පළතුරු වල තිබ්බ ඉතුරු පැණි ටික. ඉතින් මම ඒ ටිකත් කේක් එකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් විතරක් මේවා එකතු කරගන්න. ඉතින් මම නම් මගේ වෙඩින් කේක් එකට ඒ ඉතිරි පැණි ටිකත් මම එකතු කරගත්තා. ඒ වගේම මම අද මං හදන කේක් එකට බ්‍රැන්ඩිත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් බ්‍රැන්ඩි එසන්ස් උනත් පාවිච්චි කරන්න. ඉතින් මම නම් අද ඔරිජිනල් බ්‍රැන්ඩි තමයි එකතු කරගත්තේ. ඔයාලට කැමති නම් බ්‍රැන්ඩි එසන්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳින් මිශ්‍ර කරගත්තු පළතුරු ටික භාජනයකට දාලා හුලන් වතුර නොවදින විදිහට මේක හොඳින් ආවරණය කරලා තියන්න ඕනේ ඔයාලා මේ කේක් එක පුච්චන දවස වෙනකම්. ඉතින් ඔයාලා මේක මාසයක් සති දෙකක් සති තුනක් හරි ඔයාලා තියෙන ඕනෑම දවසක් වෙනකම් මේක හොඳින් ආවරණය කරලා තියාගන්න. මම ඉතින් සති දෙකක් විතර මේ කේක් එක පරණ වෙන්න තිබ්බා. ඉතින් ඕන අද තමයි කේක් එක බේක් කරන දවස. ඉතින් බේක් කරන්න කලින් මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට රුලන් ටික හොඳින් මද ගින්දරෙන් බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගින්දර ගොඩක් වැඩි කර ගන්න එපා. රුලන් ටික කළු වෙන්න පුළුවන්. ඉතින් අඩු ගින්දරේ තමයි මේ විදිහට රුලන් ටික බැද ගන්න ඕනේ. ඔයාලට කැමති නම් රුඩන් අවන් කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් මම නම් මෙතනදී රුඩන් ටික ලිපේ තියලා ටික වෙලාවක් බැදගත්තා. මේ තියෙන්නේ ටික වෙලාවක් ලිපේ තියලා බැදගත්තු රුලන් ටික. ඉතින් මේක හොඳින් නිවෙන්න ඕනේ ඔයාලා කේක් මිශ්‍රණයට එකතු කරන්න කලින්. ඉතින් මේක හොඳට නිවා ගන්න. රුලන් ටික නිමෙන අතරේදී මම බටර් මිශ්‍රණය හදාගන්න යන්නේ. ඉතින් මම බටර් ටික බීටරයක් ආධාරයෙන් තමයි අද බීට් කරගන්නේ. ඔයාලට පුළුවන් පත්තකින් හරි අතින් හරි මේක මිශ්‍ර කරගන්න. ඉතින් මේක හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම මේකට සීනි එකතු කරගන්නවා. ඉතින් මම අද සීනි ටික පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුංචි කැට තියෙන සීනි හම්බුනොත් බ්ලෙන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම අද මේක බ්ලෙන්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. සීනි ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ අපි මේකට බිත්තර කහ මද ටික එකතු කරනවා. අවශ්‍ය නම් විතරක් පසුව අපිට පුළුවන් බිත්තර සුදු මද එකතු කරන්න අවශ්‍ය ප්‍රමාණය අනුව. ඉතින් බිත්තර සුදු මද ඉතිරි කරගෙන අපිට පුළුවන් මේකේ මාසිපන් එකට බිත්තර සුදු මද ටික ගන්න. ඉතින් අපි වෙඩින් කේක් හදද්දී ගොඩක් වෙලාවට බිත්තර කහ මද විතරයි අපි එකතු කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔන්න අපි වහලා තියාගත්තු පළතුරු කෑලි ටික. දැන් හොඳට පැණි ටික බේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා. ඉතින් මේ මිශ්‍රණයටම තමයි අපි හදාගත්තු බිත්තර සහ බටර් සීනි මිශ්‍රණය එකතු කරගන්නේ. ඉතින් මේකට එකතු කරගෙන අපි හොඳින් මේක මිශ්‍ර කරගන්නවා. බිත්තර බටර් සීනි මිශ්‍රණයත් එකතු කරගත්තට පස්සේ අපි බැදලා නිමාගත්තු රුලන් ටිකත් අපි මේකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරනවා. ඒ වගේම මම වෙඩින් කේක් එකට වියලි පළතුරු ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මේවත් මම විදේශීය රටකින් තමයි ගෙන ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පළතුරුත් එකතු කරගන්න. ඉතින් මේවා අත්‍යවශ්‍යම නැහැ. මම ඉතින් වෙනසකටත් එක්ක ඔන්න මේ පළතුරු ටිකත් එකතු කරගෙන තවත් රසවත් කරගන්න උත්සාහ කරා මගේ වෙඩින් කේක් එක.
ඔන්න දැන් ඉතින් තියෙන්නේ අපි සකසාගත් මිශ්‍රණය බේක් කරන්නයි. ඉතින් බේක් කරගන්න කලින් මම තැටි ටික සෝදානම් කරගෙන තියෙනවා. මේ තැටියට මම පත්තර කොළ 4ක් මේ විදිහට කපලා දාගන්නවා. ඊටත් උඩින් මම ඔයිල් පේප එකක් දාගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කේක් තැටි සූදානම් කරගන්න. ඉතින් මේ පත්තර කොළ දාන එකෙන් අපි කේක් එකේ යට කොටස කර වෙන එක අඩු කරගන්න තමයි. ඒ කියන්නේ গোল্ডන් කලර් එකට ගන්න තමයි අපි මේ විදිහට පත්තර කොළ යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි කේක් මිශ්‍රණය මේ විදිහට තැටිවලට දාගද්දී ගොඩාක් ඝනකමට දාගන්න එපා. සාමාන්‍ය මට්ටමට තමයි කේක් මිශ්‍රණය අපි තැටිවලට දාගන්නේ. මේ විදිහට කේක් මිශ්‍රණය තැටි වලට දාගත්තට පස්සේ සෙල්සියස් අංශක 180ට පැයක වගේ කාලයක් අපි මේක බේක් කරගන්නවා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි මේ විදිහට පැයක වගේ කාලයක් බේක් කරගත්තු කේක් එක. ඉතින් මේ කේක් එක අපි පස්සේ නිවුනට පස්සේ අපි මේක පුංචි කැවුටස්වලට නැවතත් අපි මේක කඩා ගන්නවා. මේ විදිහට පුංචි කෑලිවලට අපි මේ විදිහට කඩාගත්තට පස්සේ මේක හොඳින් නිවෙන්න තියන්න ඕනේ. ඊළඟ පියවරේදී අපි නැවතත් මේ විදිහට බ්‍රෑන්ඩි গোল্ডන් සිරප් ජෑම් වර්ග එසන්ස් වර්ග අපි එකතු කරගන්න යන්නේ. ඉතින් මම ඉදිරි කරගත්තු චෙරිත් මේ වෙලේ එකතු කරගන්නවා. මේ අවස්ථාවේදී මම මේකට গোল্ডන් සිරප් එකතු කරගන්නවා. ඒ වගේම මම මෙතනදී ජෑම් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ජෑම් වර්ගයක් එකතු කරගන්න. නමුත් গোল্ডන් පැහැයට ගන්න අවශ්‍ය නම් গোল্ডන් පැහැති ජෑම් වර්ගයක් එකතු කරගන්න තමතක කරන්න එපා. ඒ වගේම මම ඉතිරි කරගත්තු චෙරි ටිකත් මම මෙතනදී එකතු කරගත්තා. ඒ වගේම මම රසානුව බ්‍රෑන්ඩි සහ එසන්ස් වර්ග නැවතත් එකතු කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට වෙඩින් කේක් එක මේ විදිහට ලස්සනට හදාගන්න. ඒ වගේම මම මේකට මී පැණිත් එකතු කරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් පිරිසිදු මී පැණි මේකට එකතු කරගෙන තවත් රසවත් කරගන්න. තවමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න ඒ ළඟ තියෙන පුංචි bell icon එකත් click කරන්න. අනේ ඉතින් අද ඔයාලත් එක්ක කතා කරේ කොහොමද wedding cake හදන්නේ කියලා. ඉතින් ඉදිරි video එකකින් මම ඔයාලත් එක්ක කතා කරන්නම් කොහොමද marzipan icing එක හදන්නේ වගේම කේක් කෑලි කොහොමද කට් කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මං මගේ වෙඩින් එකේ හදාගත්තු කේක්. ඒ වගේම ඒ සඳහා මම හදාගත්තු කේක් බොක්ස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳනම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. ආයෙත් අපි දවසක හම්බෙමු.